මෝඩ මූසල ගෝඨාභය ඔබට මම කියන්නේ ඥානසාර කියන උඹගේ දඩෝරියා බල්ලා කරුණා කරලා බැඳලා දාගනි හරිද මේ රටේ හාමුදුරන්ට මූ වදයක් මේ රටේ හාමුදුරවරු මුගෙන් බැනුම් අහන්න නෙමෙයි ඉන්නේ හරිද ඉන්සා කරුණා කරලා මේ මේ ඥානසාර උඹට මේ රටේ ලොකු මිනිසුන්ගේ ලොකු ගෞරවයක් තිබ්බා හරිද උඹ ඒක දැන් විනාශ කරගෙන ඉවරයි දේශපාලුවන්ගේ අතකොළු වෙලා එක එක පර දේශපාලුවන්ගේ හෙන්චයිය වෙලා අද ඒ ගෞරවය නැති කරගෙන තියෙන්නේ හරිද මේ මේ දකින දකින හාමුදුරන්ට බයින්න යන්න එපා හරි මේ රටේ හැමෝටම කොන්දක් තියෙනවා මේ රටේ හැම එකම සිංහෙක් තමයි මේ රටේ ඉන්න මේ මෝඩ හරක් මූ රජ කියලා රජ ඔටුන්නක් දාලා දැන් මූ මූ දකින දකින හාමුදුරන්ට ගහන්න යනවා බනින්න යනවා බට සලකපු සලකපු අවස්ථාවක් තිබ්බා හරිද මේ රටේ සිංහලය ගැන බෞද්ධය ගැන කතා කරන්න හිටපු එකම හාමුදුරුව කියලා මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ උඹට හරිද ඒ ඡන්දය අර රතනගේ ආසනියවත් ගන්නත් රතන ආසනිය උදුර ගත්තානේ උඹට ඒකවත් ගන්න බැරි වුණානේ ගිහින් ගහපන් රතනට හරිද මේ වගේ මේ සිල්වත් හාමුදුරුව කැලෑවට වෙලා ආරන්නේට වෙලා ඉන්න හාමුදුරුවෝ ඒ හාමුදුරුවට සද්ද දාන්න යන්න එපා හරිද ගෝඨාභයට කියනවා කරුණාකරලා දැන් පදවියකුත් දුන්නානේ එක රටක් එක නීතියක් හැදීමේ සංවිධානයේ සභාපති කරලා හරිද මෙහෙම දෙයක් ඔය එක රටක් එක නීතියක් හදන්නේ ඈ තමන්ගේ වර්ගයාට තමන්ගේ හාමුදුරුන්ට ගහන්න බනින්නේ බල්ලෙක් ගන්න කතා කරන්න යන එක දෙක රටක් එක නීතියක් හදන්නේ හරිද ඒ නිසා කරුණා කරලා මේ 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 ඈ බත් පුස් පෙඩිල්ල ඈ ඔබගේ බගේ අයිවාරු විතරයි ගෝඨාභය කියන්නේ කටින් අයිවාරු ගහන එක ඔබගේ අර පොලිස් හැමති උ සරත් වීරසේකර ඌත් ඒ වගේ පුස් වෙඩිල්ල මූත් ඒ වගේ තමයි මුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හැබැයි මේ කරන ප්‍රකාශ නිසා මිනිසුන්ට සාසන එපා කරනවා ශ්‍රද්ධාවෙන් දාන දීපු මිනිසු පන්සල් වලට මේවා දිහා දැකලා අර පන්සල් වල ඉන්න හාමුදුරු දිහත් ඒ විදිහට බලන්නේ හරිද මේක මේ සාසන එපා කරන මිනිසුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ ඈ රටේ ලෝකේ මිනිසු කතා කරලා අහනවා මොකද්ද අර ඥානසාරට වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මේවට උත්තර දෙන්න එකෙක් නැහැ හරිද ඒවට උත්තර දෙන්න ඉන්නේ මේ සද්ධා රතන විතරයි බලන්න පුළුවන් ගහන්න මරන්න කපන්න හරිද මේ වගේ ගොම්පාට දාන්න එපා මේ තියෙන මේ වගේ දේවල් ඥානසාර උඹට වගේම කටක් උඹට වගේම ඇඟක් උඹට වගේම හයියක් මේ තියෙනවා මේ ධම්ම විජය හාමුදුරන බයිනක මේ කිරුලපන ධම්ම විජය කියන්නේ රටට ලොකු සේවයක් කරපු භික්ෂුවක් කරන භික්ෂුවක් මේ මොකද හමුදා විඳලා යුද්ධය අවසන් වෙනකන් ඉඳලා යුද්ධය අවසන් වුණාට පස්සේ ඇවිල්ලා මහාන වෙලා සීල් ගුණ දම් පුරන රටට ලෝකයට බණ කියන හොඳ හාමුදුරු කෙනෙක් ज्ञानसारिलीमान හරිද දේශපාලන චීවරධාරීන් බැරි නම් වෙන චීවරධාරීන් බැරි නම් ඕන එකක් වෙච්චාවේ බෝහන්සේලාත් බෝහන්සේලාගේ කටයි පුකයි වහගෙන ඉන්නේ මම ඒකත් මේ වෙලාවේදී ඉල්ලන්න ඕන මම අපක්ෂපාතී සාධාරණී මම මොකා කළත් වරද වරදමයි ඥානසාර ඔබ වහන්සේ කරුණා කරලා මේ මිනිසුන්ට කතා කරන විදිය හරිද බැන්නට කමක් නැහැ බයින්න ඕනේ මේ රට මේ හාමුදුරනේ නෙමෙයි බයින්න ඕනේ මේ රට කන මේ රට විනාශ කරන පර දේශපාලු 225ක් ඉන්නවා හරි උන්ට ගොට්ටල්ලන ඕන ජඩවඩක් ඔන්න පාහර වැඩක් කරන කරත් හොඳයි කියන පිරිසක් ඉන්නවා අන්න උන්ට බැනපන් හරිද බත් ඒ ගොඩේ නින්නේ රට කන හාමුදුරුවෝ ඉන්නවා මේ වගේ නෙමෙයි හරි ගණින්න හන්සලා වගේ ළමයි හදාගෙන දරුවෝ තියාගෙන කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරගෙන ඉන්න හාමුදුරුවෝ ඉන්න කසිප්පු ගහගෙන දැන් ඥානසාර ඔබ වහන්සේත් අරක්කුකාරයෙක් කියනවනේ බීලා මාට්ටු වෙලා දිනවනේ තව කොහොමද තව එකට
උපදෙස් දෙන්නේ. ඉස්ලාම අන්නේමත් හදාගන්න. පංචීල් පද පහවත් නැහැනේ. ඉස්ලාම පංචීල් රකින්න පුළුවන් වෙන වෙනවා. ඉස්ලාම පංච සමන් තමුන් රකින්න පංච සීල. එක රටක් එක නීතියක් හදන්න ගන්න. හරිද? ඉස්ලාම තමන් සිල්වත් වෙලා ඊට පස්සේ සමාජය හදන්න යනවා. ඒක පළවෙනි කාරණා. අනිත් එක තමයි මේ දැන් සම්පූර්ණයෙන්ම ජාතිය ભેද බින්න වෙලා. සිංහලයෝ සිංහලයෝ තරහ වෙලා. සිංහල බෞද්ධයා සිංහල කතෝලිකයා තරහ වෙලා. සිංහල මුස්ලිම් තරහ වෙලා. සිංහල දෙමළ තරහ වෙලා. මුළු ජාතියම ඔබ වහන්සේ විනාශ කරලා. තාසියම තමුසේ විනාශ කරලා. හරිද? මට ඇත්තටම කතා කරන්න හිතෙන්නේ නැහැ. මට ඒ කියන්නේ හොඳ භාෂාවෙම කියන්න පුළුවන් ඒක මට මේ සිවුරට හරින්න. නැත්තම් ඌට වඩා භාෂාවෙන් මම දන්නව අමතන්න. ගොඩක් වෙලාවට ඒක එනවා මට. හරිද? මේ සිවුර නිසා ගොඩක් දේවල් පාලනය වෙනවා. නිසා කරුණා කරලා මේ රටේ සිල්වත් හාමුදුරුවන්ට දුස් කියන්න යන්න එපා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තමුසේව නැති කරලා තියෙන්නේ මේ ඥානසාර. ඡන්දේ තන්දේකට ඉදිරිපත් වෙන්න එපා. තමුසේ ගෙදර කොහොමත් එක පැත්තකින් මේ මුළු රාජපක්ෂලම හොරු. අනිත් එක මේ වගේ මිනිස්සු ලං කරගත්තා කියලා කියන්නේ තිබිච්ච ටිකක් ඉවරයි. සම්පූර්ණයෙන්ම රටත් ඉවරයි. ඔබ රටත් කාලා ගෝඨාභය රාජපක්ෂ ඔබ රටත් කාලා ජාතියත් කාලා සාසනෙත් කාලා මුළු රටම විනාශ කරලා දැන් ඉන්නේ. නිසා කරුණා කරලා මේ වගේ මේ මිනිස්සුන්ට බයින්න යන්න එපා. ඥානසාර මේ රටේ නිවටේ උනේ හැම එකම සිංහලු. හැම එකාගේම දුවන්නේ සිංහලලේ. හරිද? ගහන්න මරන්න තකදාන් ඒවට බය වෙච්ච කාලයක් තිබුණා. හැමෝම ඒවට බය නැහැ. නිසා හැමෝම හැමෝගේම ඇගේ සීළු දෙනාගේම මේ සිංහලලේ තියෙන්නේ. නිසා සද්ද නැතුව Tamanට වගකීමක් පැවරුණාම් පාඩුවේ ඒක කරගෙන දැන් වාහනයක් තියෙනවා යන්න කුඩාල්ලන්න හමුදාවෙන් දීලා තියෙන රණවිරුවෝ. රණවිරුවෝ ආරක්ෂාවට දීලා තියෙනවා වාහනයක් දීලා තියෙනවා යන්න එන්න තෙල් ටික දෙනවා ගහලා දෙනවා. එතකොට මේ රටේ අහිංසක මිනිස්සු තමයි. මේ රටේ අහිංසක මිනිස්සු තමයි. මේ රටේ සියලුම හාමුදුරුවරු පූජකයෝ නඩත්තු කරන්නේත් මේ රටේ අහිංසක. දේශපාලුව නඩත්තු කරන්නේත් මේ රටේ අහිංසක මිනිස්සු. හැම එකම ජීවත් වෙන අහිංසක මිනිහා හින්දා. අන්න ඒ කන්න දෙන Tamanට කන්න දෙන ඊළඟට මේ රට ආරක්ෂා කරන මේ රටක් නෑ දුප්පත් මිනිහ නැත්තම්. මේ රටේ මිනිස්සු නැත්තම් දුප්පත් පොසත් මිනිස්සු. අන්න ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරපන්. නැතු මේ කොහෙවත් ඉන්න හාමුදුරුවරුන්ට තග දාන්න යන්න බනින්න යන්න හැතර. ඒ හාමුදුරුන්ටත් කියන ඔබ වහන්සේලා දන්න ධර්මයේ ටික ධර්මයේ මිනිස්සුන්ට කියලා දෙන්න මේ වගේ හාමුදුරුවොත් එක්ක හැප්පෙන්න යන්න එපා. ඔබ වහන්සේලාත් මේ දේශපාලන චීවරධාරීන් හරි මේ බෝධාර අනුන්ගේ රෙද්දවල ඔබ වහන්සේලාටත් වැඩක් නැහැ. තමන්ගේ පාඩිය බණ භාවනාවක් කරගෙන පැත්තට වෙලා පාඩුවේ ඉන්න හැටියට මම මේ වෙලාවදී ඉල්ලීමක් කරනවා.